YouTube, LKH, ඉසිවර සහන ජෝත්ස සේවය ගෙනන සියලුම වීඩියෝ අන්තර්ජාලයට මුදාහල සැනින් නැරඹීම සඳහා මෙම රතුපාට subscribe button එක මත click කර ඉන්පසු මෙම bell icon එක මත click කරන්න. ඉසිවර සහන ජෝත්ස සේවය හා සම්බන්ධව ඔබට ආයුබෝවන්. ටී අකුර. ඔබේ නම පටන් ගන්නේ ටී අකුරෙන් නම්. එහෙම නැත්නම් ඔබේ නමේ මුලට එන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඔබේ නම ලියනකොට ටී අකුර නම්. ඔන්න ඔබ තුළ මේ ලක්ෂණ බොහෝ විට දකින්න පුළුවන්කම තියෙනවා. බලන්න ඔබ කොයි වගේ කෙනෙක්ද? මොනවද ඔබේ තියෙන අඩුපාඩු සහ හොඳ දේවල් සහ දුර්වලතා මොනවද කියලා ඔබ හඳුනා ගන්න උත්සාහ කරන්න. යම් මට්ටමකට ඔබ ටී අකුරෙන් ඔබේ නම පටන් ගන්නකොට ඔබ බොහොම යම් ඉලක්කයක් යම් අරමුණක් කරා ඔබ යනකොට නැත්නම් ඔබ යම් ඉලක්කයකට ගමන් කරනකොට බොහොම කැපවීමෙන් අදිෂ්ඨානශීලීව ඒ අරමුණ ජයග්‍රහණය කරන ගමන් ඔබ පසු නොබැස ක්‍රියා කිරීමේ සුවිශේෂී හැකියාවක් ඔබට තියෙනවා. ඔබ ජයග්‍රහණය කරන ගමන් ඔබ පස්සට යන්න කැමති කෙනෙක් නෙවෙයි. ඉතින් ඔබ හැම වෙලේම උත්සාහ කරන්නේ ඔබගේ ඉලක්කය කෙසේ හෝ ජයග්‍රහණය කරන්න. මම හිතනවා ඔබ තුළ තියෙන සුවිශේෂී ගුණාංගයක් මේක, විශේෂ හැකියාවක් සහ යහපත් ගුණාංගයක් හැටියට තමයි මම මේ කාරණේ දකින්නේ. ඒ වගේම තමයි ඔබට ඔබ යන අරමුණ, ඔබ යන මාවත පිළිබඳව, ඔබ කළ යුතු දේ සහ ඔබ නොකළ යුතු දේ සම්බන්ධව ඉතා පැහැදිලි දැක්මක්, පැහැදිලි ඉවක් ඔබට උප්පත්තියෙන් ඇවිල්ලා තියෙනවා. ඒ පිළිබඳව සියුම් ඥාන ශක්තියක්, තියුණු නුවණක්, ඕනම දෙයක් අර විනිවිද භාවයෙන් දැකීමේ හැකියාවක්, විනිවිද දැකීමේ හැකියාවක් ඔබට උප්පත්තියෙන් ඇවිල්ලා තියෙනවා. ඒ ඥාන ශක්තිය නිසා ඔබට පුළුවන් ඔබේ සාර්ථකත්වයේ තියෙන කොතනද කියන එක ඔබට ඉවෙන් මෙන් දැනෙනවා. ඔබ යන්න ඕන ඉලක්කය මොකක්ද, ඔබ ළඟා කර යුතු දේ, ගත යුතු දේ මොකක්ද කියන එක ඔබට දැනෙනවා. එනිසා ඔබ උත්සාහ කරන්න, ඔබට මේක මේ දේ ඇවිල්ලා තියෙන ඇත්තරම ඔබේ ඔබේ වාසනාවකට කියලා. ඉතින් ඒ වාසනාව නැත්තම් මේ තියෙන ඔබේ යහපත් ගුණාංග වලින් ඔබ හරියට ප්‍රයෝජනය ගත්තොත් එහෙම ඔබේ ජීවිතේ ගොඩක් ඔබට හොඳ සාර්ථකත්වයක් ඇති කරගන්නට අනිවාර්යෙන් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔබ බොහොම ස්වාධීන, තමන්ටම ආවේනික, තමන්ගේම අදහස් උදහස් වලට නැත්තම් තමන්ගේම ක්‍රමවේදයකට අනුව ඔබ හදාගත්ත සැලසුම් තමයි ඔබ ක්‍රියාත්මක කරන්නේ. ඒ කියන්නේ ඔබ බොහොම ස්වාධීන පුද්ගලයෙක්. ඔබේ සැලසුම් තමයි ඔබ ක්‍රියාත්මක කරන්නේ. ඔබටම ඔබ හදාගත්ත සැලසුම් තමයි ඔබේ ජීවිතය ඔබ හැම වෙලේම ප්‍රායෝගිකව ගෙනියන්න උත්සාහ කරන්නේ. ඒකත් හොඳ දෙයක්. ඔබ බොහොම ස්වාධීනයි. ඔබ තව කෙනෙක්ගේ දිහා බලලා නැත්තම් තව කෙනෙක් කියන දේ කරන දේ අනුව නෙවෙයි ඔබ කටයුතු කරන්න උත්සාහ කරන්නේ. ඔබ ඔබට ආවෙනික ක්‍රමවේදය ඔස්සේ ඔබ මේ ඔබේ ගමන ඔබ යන්න උත්සාහ කරන කෙනෙක්. බොහොම ස්වාධීනවා. ඉතින් ඔබ තනි තීරණයට, ඔබේ අදහසට අනුව ඔබ ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා ඔබට. මේකත් බොහොම හොඳ දෙයක්. මොකද ඔබට ඔබේ සාර්ථකත්වය ඇති කරගන්න මම හිතන්නේ මේ දේවල් ප්‍රයෝජනට ගන්න පුළුවන්. තවත් ඔබ හොඳට බුද්ධිමත්ද, හොඳට සැලසුම් කරලා ඔබ ස්ථීර තීරණ ගත්තොත් ඔබට මං හිතන්නේ ගොඩක් හොඳ සාර්ථකත්වයක් ඇති කරගන්න එච්චර හසු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබ තමන්ගේ අදහන ආගම මොකක් වුණත් බොහොම හොඳ ආගම් බත්තියක්, බත්ති ආගමට බොහොම හොඳ බත්තියක්, බොහොම ගෞරවයක් ඔබ තුළ තියෙනවා. ඔබ ආගම ධර්මය කෙරෙහි හොඳ ලැදියාවක් තියෙන කෙනෙක්. ඒකත් බොහොම ගෞරවයෙන්, ඒ පිළිබඳව හොඳ ශ්‍රද්ධාවකින් ඔබ ක්‍රියා කිරීමේ උනන්දුවක් ඔබට තියෙනවා විශේෂයෙන්. ඉතින් මේකත් මම හිතන්නේ හොඳ දෙයක් ඔබ තුළ දකින්න තියෙන ඒ ලැදියාව, තමන්ගේ ඒ ආගමට දහමට ගරු කරන ස්වභාවය ඔබ උප්පත්තියෙන් මරන් අවිලා තියෙන දෙයක්. ඒ වගේම තමයි ඔබ මානව ධර්මතාවයන් වලට උසස් ලෙස ගරු කරන, උසස් ලෙස ආචාරශීලී සම්පන්න වෙන කෙනෙක්. මනුස්සකමට සලකන කෙනෙක්. ඔබ මිනිසුන්ට මනුස්සකමින් සලකන්න වගේම ඒ මානසික ගුණාංග උප්පත්තියෙන් දායාද කරගෙන ඇවිල්ලා තියෙනවා. මොකද උසස් මානසික ගුණාංග ඔබේ චරිතය පුරාම බොහෝ විට දකින්න හැකියාවක් තියෙනවා. මේකත් හොඳ දෙයක්.
ඉතින් හැබැයි අඩුපාඩු තියෙනවා. මේ දේවල් බොහෝ විට සමහර කාරණා වෙනස් වෙන්න පුළුවන්. ඔබේ උපත්ති කේන්ද්‍රයේ තියෙන යම් ග්‍රහ පිහිටීම් වල බල දුබලතා මත මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. අඩු වැඩි වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔබ තුල මේ දේවල් තියෙනවා, සැඟවිලා හෝ මේ දක්ෂතා හැකියාව තියෙනවා. හැබැයි මේ වර්ධනය කරගන්නට සමහර විට ඔබ උත්සාහ කළ යුතුයි. ඒ වගේම තමයි ඔබ තමන් උපන් රටට, උපන් ජාතියට ඔබ බොහොම ලැබියාවක්, දේශ වාසල්‍ය, දේශ මාමකත්වයේ තියෙන කෙනෙක්. ඔබ තමන්ගේ රට, ජාතිය, ආගම වෙනුවෙන් ඕන කැපකිරීමක් කරන්න, ඔබ ඒ වෙනුවෙන් සටන් ගන්න උනත් ඉස්සරහට යන්න පුළුවන් අවශ්‍යතාවය තියෙන කෙනෙක්. සහ ඒ ඕමනාව, ඒ ලැබියාව තමන්ගේ රට, ජාතිය වෙනුවෙන් තියෙන කෙනෙක් ඔබ. ඒ නිසා තමන්ගේ උපන් රටට, ජාතියට, ආගමට ගරු කරන මිනිස්සු තමයි බොහෝ විට මේ ටී අකුරෙන් නම වෙනම පටන් ගන්න. ඒහම පුජ්‍යල ගොඩක් රට, ජාති, ආගම ටිකක් ලැදියාවෙන්, වැඩිපුර ලැදියාවෙන් කටයුතු කරන පුජ්‍යල. නිසා ඔබත් බොහෝ විට එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ඔබේ ජීවිතේ පුරාවටම ඔබ ගන්න තීන්දු තීරණ බොහොම තීරණාත්මකයි. සමහර විට ඔබ බලන්න ඔබ ගත්ත තීරණ බොහොම ඔබට සිද්ධ වෙනවා. ඔබ ජීවිතේ තීරණාත්මක අවස්ථාවන් වලට මුහුණ දෙන්න. ඒ නිසා ඒ අවස්ථාවල බොහෝ විට ඔබට ගන්න සිද්ධ වෙන තීන්දු තීරණත් බොහොම තීරණාත්මකයි. සමහර විට ඔබ ගන්න තීරණ ඔබේ ජීවිතේ බොහෝ පරිවර්තනයක් කරන්න, ඒක ඉහළට දාන්න, එහෙම නැත්නම් ඉතා පහළට ප්‍රපාතයට බැඳලා දාන්න හේතු වෙනවා. ඒක ඔබ ගන්න තීරණමත් තමයි, තීන්දු තීරණමත් තමයි තීරණ වෙන්නේ. නිසා ඔබට ඒ වගේ තීරණාත්මක තීන්දු තීරණ නිරන්තරයෙන් ඔබේ ජීවිතේ පුරාවටම ඔබට ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබ ගන්න තීරණ හරියට ගන්න. හරියටම හොඳට හොයලා බලලා, බුද්ධිමත්ව හොඳට කල්පනා කරලා, සැලසුම් සහගතව ඔබ ගන්න තීන්දු තීරණ ගත්තොත් ඔබට ඔබේ ජීවිතේ අර පහළට ප්‍රපාතයට ඇදගෙන වැටෙන්න තියෙන අවස්ථාව නැති කරලා ඔබට ඔබේ ජීවිතේ හොඳ සාර්ථකත්වයකට, ඉහළ සාර්ථකත්වයකට පත් කර ගැනීමේ හැකියාව ඔබ තුළ උප්පත්තියෙන් අරන් ගලලා තියෙනවා. මේ සැඟවුණු හැකියාවන් හඳුනාගෙන ඔබේ ජීවිතේ ඔබ ගොඩක් සාර්ථකත්වයක්, බොහෝ සාර්ථකත්වයක් ඇති කරගන්න ඔබ උත්සාහ කරන්න. ඒ වගේම දුර්වලතා හඳුනාගෙන ඒ දුර්වලතාවන් මගහරවා ගන්න උත්සාහ කරන්න. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.